නත්නේ ධර්මක්ෂවනයට කලින් පන්ස සමාධන් වීමට නමස්කාරයක කියන්න. බුද්ධන් සර නංගච්ච හාම දම්ම සරනංගච්චාමි සහ සරනං ගච දුතියම් පිබුද්ධන් සරනං ගචමි නතියම් බිধাම්ම සරනං ගචමි දුතියම් පිසංහන් සරනංගටෝයි තතියම් පිබුද්ධන් සරනංග්ठයි තතියම්බිධම්මන් සරනංග්ठමි අතයම් පෙසංහං සරනංගතමි පනතබධවිර මනේ සික්හොෝපදං සමාධියවිී අදින්නාදරඉරමනේ සිකාපදං සමාදියමි කාමිසු මිච්චාජාරඉරවන සිකාපදං සමාදියමි මුසාදවිරමනී සිහපදං සමාධියමි සුරාමීරය වජ්‍ය පමාදටනාඉරමණී සික්හපදං සම්මාදියවිී තමන්ත චக்கවාලි සු අත්‍රගචන්දුුදද සදහම්මං මනිරඥසෙසුනන්දු සගේ මොක්‍රේද දම්ම සවෙන කාලු අයං ප්‍රදන්ත හම්මසවනෙ කාලු අයං පදන්ත දම්ම සවෙන කාලු අයං පැදන්ත නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුදස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුදස්සේ භගවෙතු, අරහතු සම්මා සම්බුද්ධස්සේ ඒකමන්තන් විසින්නංහෝ ආයස්මන්තන් අනුරුද්දන් භගවායි දදවූජය කච්චියෝ අනුරුද්ධා සමග ගමනියන් කච්චිය ආපනියන් කච්චී පිණඩකේනන කිලමතාදී හමනීයම් භග ආයාපනීයං භගවා නමයන් පි්ඩගේන කිලමාමාදී පුංචිදරුවනි සැදැහැවත් පි ොතුනි වෙසක් සඳ දකින්නට දින දෙක තුොනක් යද්දී. කරුණාවේ යා ප්‍රඥාවේ අදවිතීය උතරරි තර මෘර්තිය ත්‍රත්තාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ටලෝකයේ පුරාම නොෙක්කාආකාරි උපහාර පූජාවලට සූදානං වෙද්දි මේ උදෑසන ජාතිකරූපවාහිනෙහි වෙසක් ධර්ම දේශනාමාලාවේ මුල්ම ධර්මදේශනාව. එ ධර්ම දේශනාවට සවන්දීමටයි. අපේ දරුවන් වැඩිහිටියන් කවුරුත් මින් මහොති සූදාන වෙන්නේ. යමක් දැනග නිමුගෙන අදහසින් බනාහන්ට. යම් ආගමික සතුටක් අපිහිඳග නිමුකෙන අදහසින් බනහන්ට පිනක් රැස් කරමු කෙන කල්පනාවෙන්. මේ වෙසක් උත්සවය. බුදුරජාණන් වහන්සේ කේන්ද්‍ර කොටගත් මුල් කොටගත් උත්සවයි කවරු. සම්බුදු තෙමගුල්ල කියල බොහෝ විට හඳන්නනවා. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය පරිනිර්වාණය. බුද්ධ ජරිතයේ සුවිශේස වූ ඇදගත්ම සිුවෙන් තුන සිහිපත් කරන පොහොය තොළොස් මහ පොහොේ උත්තරී තැර පොහොය වෙසක් මහයි පොහය. තින් බුදු හාමුදුරුව ගැන කතා කරන්න මේ තරන් හොඳ පොහයක් නෑ. මේ ධර්ම දේශනාවෙන් මඋත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අපේ සාමාන්‍ය බෞද්ධයන් බොහෝ දෙනෙකු නොදන්න බොහෝ විට අසා නැති ටිකක් අප්‍රකට අපේ පෙළ දහමේ කැන්නේ වඩාත් පැරණී කල පිළිගැන් අපේ සූත්‍ර පිටගහි. දකින්ට තියෙන එක අවස්ථාවක් බුද්ධ චරිතය බුදුරජාණන් වහන්සේගේ චර්යාව ගන. විශේෂයෙන් උන්වහන්සේ ශ්‍රාවක ප්‍රජාව ඇසුරු කළ හැටි ශ්‍රාවකරජාව යන උන්වහන්සගේ ශිෂ්‍ය ප්‍රජාව පැවිදි ශ්‍රාවකයෝ. එත්වසම්ම කටයුතු කළ හැටිය. ඒ ඇසුරෙන් බුදුගුණ යමක් හිතාගන්ට ඉගෙනගන්ට අවස්ථාව කරගන්න මා මලින් මතක් කරපු බණපදේ ධර්මපාටය තියෙන්නේ මජ්ජිම නිකායේ මූල පන්වාසක බණපති චූල ගෝසිංග සූත්‍රයකෙන දේශනා එක් අකවානුක බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා නාදික කියන ගමී ගෙටිකේ විහාරයකෙන ස්ථානය වැඩ හිටිය. නාධිකායන් විහරති නාධිකාවෙහි බුදුරජාණන් වහන්සේ ගෙඩිකේ විහාරි වැඩන් දැද්දී ගෙටිගේේ විහාරයට ආසන්නේ එහෙම තිබුණා වනන්තරයක් සිරියයාමන්ත නිදහස් නිස්කලංක අපූරු ස්වභාවධර්මය අසිරිමත් නිර්මාණයක් වුණ මේ ගෙඩිගේ විහාරය ආසන්නේම මේ චූලගෝසිංග වනන්තරය ඇතුළේ නවක තරුණ බුද්ධශ්‍රාවක වෝ තරුණ ස්වාමින් වහන්සේලා හාම්දුරුරු තුන්නවක් වනාන්තරේ තියන පුංචි ආර්‍ය සේනාසනයහි වැඩන්නවා ගේ පාඩුය බණ භාවනා කරගන පෝම නිස්කාලංක වකී චාම් සිල්වත් ගුණවත් ජීවිතයක්. වෙනුවෙන්ුන් වහන්ස කැප වෙලා ඉතම් හොඳ ශාසනික ජීවිතගත කරනවා. ඉතින් ගෙඩිගේ විහාරයේ වැඩ ඉන්න බදුහාන්දුරන්ට එ හවස්කාලක කල්පනාවුණ මෙ තුන්න්නම ජුරකූසිංග වනන්ත්‍රරී වැඩඉන්න තමන්ගේ නවක පැවිදි ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේ තුන්නව. එකනෙ අනුරුද්ධ හාමුදුරුව. ස්වාමින් වහන්සේ අනුරුද්ධ නන්දිය ස්වාමන් වහන්සේ. අනි එක්කෙනක් කිම්බිල ස්වාමීින් වහන්සේ ඒතුන්නව ගැන ස්ොයා බලන්න ඒතුන් දකින්න වැඩියුත්තු හ දැයි කියල බුදු හාමුදුරන්ඩා අදහසක් ඇතිවු. ගෙටිගේ හාහරයෙන් පිටත් වෙලා අප දුරජාන් වස චූල ෝසිංග වනන්තරයට වඩිනෝ. මේ වනන්තරවල විශේෂය ආරන්නවල පාලකෝ හිටියා. බලා සොයා ගන්න අය සමාරීට රජයෙන් පත් කරපු පාලකව වෙන්නක් පුළුවන් රජුරෝ. නොෙන් නක්තුලංආරන්න පාලකයෙක් හිටියා මේ චුලගෝසිංග වනන්තරයට හැම ැනිම් වනන්තරයට ඇතුල්ලන්න බැරිවා පෙනෙන්නේ දොරටුවත් තියෙනවා. අවශ්‍යතාවලට ආර්‍ය සේනාසනයක් ඇති මේ වනන්තරයට ඇතුළුවෙන්ට දොරටුවත් තියෙනවා. තොරොටතුුවලඟ මේ අරණ පාලගයක් හිටියා දාය පාල. සමහරවිටය ඇතිම දැක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා බුදුරජාණන් වහන්සේ අන්දුරනන්නි නෑ පැවිද්්‍යෙක් ක්‍රමණයක් ස්වාමීන් වහන්සේ නමක් කියන එක දන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ආර්‍යයෙහි වනන්තරයේ චූලගෝසිංග කැලෑවේ මේ ඇතුල්වීමේ දොරටුවළඟට එන කොටම අරනිි පාලික ඉසරට ඇවිල්ල කිවා ඇවැත්න මේ වනන්තරයට ඇතුළු එඩිා මේ නාන්තරයට ඇතුල්ලෙන්ට බවහන්සේට අවසර නෑ ඒකට හේතුවත් මංකයන්නම් අරනි පාලකයක් කියනවා මෙ නාන්තරය ඇතුලේ මේ අර්‍ය සේනාසනේ තමන්ගේ පාඩුයි භාවනා කරගෙන හුද කලාව විවේකව නිස්කලංකව ජාම් අපූරු සාසරක ජීවිතගත කරන තුන් නමක් ඉන්නවා මේ වනන්තරේ. බෝහන්සේ ඇතුලුණොත් මේ වනන්තරයට සේනාසනයට ඒතුන්නවට කරදරයක් වෙන්න පුළුව මේ අරන්න පාලකයක් මේ තුන්නමට බිහෙවින්ම හිතවත්. ආයශ්මත් අන්ුරුද්ධ තෙරුන් වහන්සේ නන්දිය තෙරුන් වහන්සේ සමඟ කින්බිල තෙරුන් වහන්සේ වැඩයින්නේ. ඉතින් මේ මේ අතර මොකදරුණේ මේ කතා භාතරේ සෙනසුනේ හිට පුතුන්නමගින් එක නමක් මෙතෙන්ට වැඩමකරවා අනුරුද්ධ තෙරුන් වහන්සේ එතන්ට සැනකින් ආපු අනුද්ද හම්දුරන්න මේ කතා බා ඇහුුණ යම් හොතකින් කඩා අවධි කරලා කිවවා ආස්්‍රන දායපාල වාරයෙහි අරන්න පාලකය මේ වලක්ව්ඩෙපා මේ වැඩලහින්න අපි බුදුහන්දුරු අම්මාකම් භගවා. අම්මාකම් සත්හ මේ වනන්තරය ඇතුල්ලීම උන්වහන්සේට ඉඩ දෙන්න ඇතුළලන්න. වලක්වන්ඩිපාකුවා ම වාරයහි හින් පස්සේ මේ අරන්න පාලකයා පැත්තකට වනා බුදුරජාණන් වහන්සේ සෙනසුනට ආර්‍ය සේනා සනස්ථානයට ඇතුළවා අනුරුද්ධ හාන්දුරුව සැනින් සැනකින් ගියා වැඩම කෙරුවා අනිත් දෙනම ඉන්න දැනට ඇැවැත් අරුව යම් හැවැත් මේ අපේ බුදු හාන්දුරු වැඩලා මේිය ඇත කලේ වනන්තරේ භාවනා කරමින් මේ සෙන සුනේ වැඩි අපි බලන්නය සැනකින් ඒ දෙෙන මත්තාව එක් න මකි ස්ශරාටකිල්ලා පෙරගමන් කරලාබුදුරජාණන් වහන්සේගේ අතේ තිබුණ අතිරේක සිවුරසාපාත්‍රය ගතා අතිරේක සිවුරක්හාපාත්‍රයක් බුදුරජාණන් වහන්සගේ සූරතය තිබෙන ඇයි සංචාරය ජීවිතය ගත කරන පැවිදධනේ උන්වහන්සගේ ශ්‍රාවකයොත් එහෙමයි. ඉතින් මේ පාත්‍රෙත් සිවරත් ගත්තා. කෙනෙක් අපිීන්න දැනකට එනකුට සාමාන්‍ය සිරිතකුත්තියෙනවන් ඉතින් අපි පෙරදිගේ ඉස්සරහට යන එක ඥාතිවරය හරි වටිනා කෙනෙක උත්තමෙකුණත් අපි ගෙදර ඇතුළි ද ආඩම්බරයට බලන් ඉන්න ඉස්සරහට යනවා පෙරගමන් කරනවා. ශරාට ිල්ලා ඉතින් අතේ තියන බර ගන්න සිරිත උත්තියනවා. එක පිළි ගැනම එක කරමයක්. තියක නමක් බුදුහන්ද්‍ර අතේ තුන පාත්‍රයා සිවර ගත්තා පෙරගමන් ගිල්ල. අනිත් නම සැනකින් මගත කරේ බදුරජාණන් වහන්සේ වැඩඉන්න ආසනයක් සූදානන් කළ. මේ සේෙනසුනේ. ඉතින් සුව පාහසු පිළිවෙලකට තැනුන්න හැදුන්න අසුනක් වෙන්න දික් නෑ. සමාහරවයට කැලී තියන පිළිවෙට සකස්කරගත් අසුනක් වෙන්න ඇති අඩු පහසස්කුවන් ඇති පරිසරයක ජීවත්වවෙන්නේ ආසනයක් පිවර කර බදුහන්රට. තවත් නමක් මොකද කළේ අනිත් නම සැනකින් කෙන්ඩියට පුංචි කල්ලට පැන්ගෙනවා. බුදුරජාණන් වහන්සේ ආසනයේ වාඩි වුනාට පස්සේ බදුරජන් වහන්සගේ පාසේදම ගැනත් පුංචි සඳහනක් සැකවින් කියන්න නංම වෙලාම මේක හොඳ සිරිතා විශේෂයෙන් සංචාරගීත ගත කරන කාල්ලයේ මේ හැම තැනම ඇවිදගෙන බණකමෙන් පි්ඩ පාත කරමින් ඇවිදින්න ස්වාමීන්හන්සේලා යම් තැනකට ඇතුලනකොටට ඉති බෙහෙවින්ම දෙපා ඇැලිලා ඒසට පත් වෙලා තියන වෙලා ඉති පාසේදහම ලොකු සැනසිල්ලක්සාන්ත සූහයක් දැනෙනවා ඊළඟට ඇවිදගන එන කොට විසබීජ අපි සිදු දේවල් පැගන්න පුළො එහම දේවල් ගෙටේන එකත් ඔලගෙනවා පසේදහම ඒ දෙකට වඩා ගෞරවනීය පිළිගැනීම ඉතා නිහතමානයේ පිළිගැනීම අවනත භාවය දැක්වීම ඒක හොඳ පැරණිචරිත්‍රයක් පාසෝදලා බුදුරජාණන් වහන්සේ පිළිගත්ත එක් නමක් අසුම් පැනව්වා එක් න පෙරගමන් කළ පිළිගතා පත්්‍රාසිවුලුව අතර ගත්ත එක් නක් අසුම් පැනවවානක් නම කෙන්්ඩියට පැගෙනත් බුදුරජාන් වහන්සගේ සිරිපතු සේදවා දෝවනය කලා. ඉන්පස්සේ තුන් නම්ම බුදුරජාන් වහන්සේ වන්දනා කරලා අභිවාදෙත්තු අවැදලා බලන්නක පිළිගත්ත මේ අපි හිතල බලන්නකොට ගෝලෝටික තමන්ගේ ආචාර්යවරයා ලෝතුරා බදුරජාන්ස පිළිගත් ඇහැටි කොච්ට පසන්න ප්‍රියමලාප චාරිත්‍ර රාසියකින් පස්සේ ඇත්තව ඇඳලා ඔහඩි වනවා. බුදුරජාණන් වහන්සගේ සිරීත පුරුද්ධ පිළිවෙල යම් තැනකට වැඩිය හම් එක යම් කෙනෙක් බුදුහාන්දුර මොගහෙන් අවුත් පළමුුවෙන්ම උන්වහන්සේ කතා කරනවා. අර මේ බණපොතෙ තියනවා පු්බෝාසි. පුවහසි ගැන කලින් කතා කරන කෙනෙක් ුදුහන්දුරෝ. කෙනෙක් හමුණහම කලින් කතා කරනවා. උඩගුකමට බල යා කතා කරනක ගිනෑ. කමුණ හම කලින් කතා කරන ඉති පුදුරජාන් වහන්සේ පුබ්භහසය කියන ගුණ සෝනදන්න ්‍රහ්මණය සෝනදන්න සුත්‍ර කියන දීග නිකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කළ. කොහොමට කතා කළේ මේ ඇත්තු එකත් පසෙ වාඩියලයි ද්දී බුදුරජන් වහස කතා කලා එතනත්වා වචන එමන් කියන්න නෑ අපි දේශනාවල අප හුරු පුරුදු මංගල සූත්‍ර දීහිපවා. ඒක මන්තන්නේ සිීදී ඒ මන්දන් අට්හාස වගේ එකත් පසක වාඩිවීමගෙනක තියෙනවා. අපි අටුවාය මේ හරි ලස්සනට තුවරු අනිකාම පැත්තකම වාඩි වුනාෙනගෙන වෙයි. වාඩිවීමේ දොස් අටක් තිය නොලු උතුමං ඉදිරිපිට. උතුමන් විදිරිපිට වාඩිුවෙන ගොටඒ වැරදි අටත් තියන වැරදි අටෙන් තොරව වාඩිුවෙන්න්න ඕන දොස් අට මගේ හරන්න. කෙලින්ම මුුණස් සරහට වාඩිුවෙන එක දෝසය. සමාන්තරව දකුණෙන් වාඩිුවෙන එක තවත් දෝසය සමාන්තරව බමින් වාඩිුවෙන එක තවත් දෝසය කෙලින්ම පිටිපස්සෙන් වාඩිවෙන එක බුදුරජාණන් වහන්සගේත් වරදම් එකත් තවත් දෝසය ඉහලින් වාඩිවෙන එකත් දෝසයක් ගවාක් පහලින් වාඩිවෙන එක ඒත් අරදම් මේ වැරදි ක්කම අත්හට හොකක් දුරින් ඉන්නෙ නැතුව හො වාක්ලාගින් ඉන්නෙත් නැත බලූහම් ඒකමන්තන් නිසීදී ඒකමන්තන් අට්හාස කෙන එකෙත් තියෙනවා ලොකු ශාස්තරයක් දඒකමන්තන් නිසින්ංකෝ මේ එකත් පසෙක වාඩියුන අර දුස් අට අත්තරල එකත් පසෙක වාඩියන අනුද්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ කතා කලා සතහල් පළමුෙන් ඇහවිමකක්ද කච්චිතය යනුරුද්ද කමනීයන් ඕන පලවෙනි ප්‍රශ්නය මෙ තමන්ගේ නවක ශ්‍රාවකයෝ දකින්ට අප බදුරජාණන් වහන්සේ. හරියට වැඩිහිටි වයවුරධ ගෞරවණීය තාත්ත කෙනෙක් තමගේ දරු බලන්න ආවාගේ කාලකට පස්සේ කච්චිත යනුරුද්ද කමනියන් නුරුද්ද ඉවසය හැකිද මේක හරි වැදගත් ප්‍රශ්නයක් මොකද මේ මහා වලාන්තරේගනම ඇත්තු වැඩඉන්නේ ති නොයි දුස්කරතා නො එක අපහසුතා දරාගණ්ඩ වෙනවා ඉවසගණ්ඩ වෙනවා. අධික සීතල අධිකඋුණු සොයස ගණන්ඩ වෙනවා. එතුර තවත් බොහු පැවිදි ජීවිතයට අදාළ ඉවසාගැනීම් රාසිය ඇත්තියෙනවා. ඥාතිකරේක් නෑ අම්මෙක් තාත්තෙක් ලඟ පාතිකනෑ මේ තරුණ දරුවන්ට ඉති ආයික මානසික වසයෙන් බහෝත ඉවසගන්ට තියනවා. දරාගණ්ඩුවනෑ. මේ වනම්තරගත ජීවිතය ඉවසම් තවත් වැඩි. ඉති ඇහුවා කති අනුද්ද කමනියන් ඉවසා දරාගන වැඩඉන්න පුළුවන්ද. කච්චි ආපනීියන් යාපනියය ගැන ඇැපීම හොමද. කොටිම කියනවාන සැපසනිීප කොමද සුවදුක්කු හොමඳගෙන් ප්‍රශ්නීසවරූ මැව්වේ තමන් වහන්සගේ ශ්‍රාවකෝ මනා සරීර සෞඛකයෙන් වැඩ ඉන්නෝ දෙකන එක පලුවින් ප්‍රශ්නය සැප සුවදුක්කු හොමද කියලා ඒත් එක්කම දෙවැනි ප්‍රශ්නෙත් ඇහවා මේ මුලින් කියපු ධර්මවාටෙහි තියවා කචි පින්්ඩ කියනන කළම තාති. ඒයකත හරි වැදගත් ප්‍රශ්නයක් න කෙනෙක් සුවෙන් ඉන්නත්වන ගවුරුණ නිරෝගීව ලොකී ජීවත්යනකොට ගී පැවිදි අපි කවරුුණ එක වැදගත් දෙයක්. ඒ සමගම අපි කාටත්තය ති සම්බේ සත් ආහාරට් හිතිගානය. ආහරපානෝ නෑ නැත ජීවිතයක් නෑන ය පන්නවෑ. පිණ්ඩ කේනන කෙළම තාතිය තමුන්න්සට ආහාරපානයහෙමක හොමදවෙන් කරදරද කෙහවා ඉග ආහාරපාන ආර්වාද හිීර්ගමින් ග්‍රාන්ත භාවයට පහැමිණ නොද හෙතට මොකද මේ වනන්තරෙනඉන්නේ කැලිඉන්න විශේෂයෙන්ම ඉතින් පින්නපාතය ආහාරපාන ප්‍රමාණත්තු විදයට ලැබෙනෝද කෙනගත් ඇදග ප්‍රශ්නන් ඒය දෙවිනි ප්‍රශ්ටි ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙම ඇහුවහම අනුරුද්ද කොහොමද ඉවසය හැකිද යැපිය හැකිද පෙන්ඩපාතියෙන් දුෂ්කරතා තියෙනෝද අනුද්්‍යහාදුර උත්තර න්නා. කමනීයම් බගවා යාපනයම් බගවා නමායම් පිඩ කියන කෙලමාමාත. කෙලමාමාති ස්වාමීනයේ බුදුහාම්දරුවණේ භාග්‍යතුන් වාන්ස අපිට ඉවසාතරාගඩ පුළුවන් මෙතියෙන දුෂකරතා. මේතින් අපහස්කා අපි හුරුවෙලාදැ කමනිය යාපනියන් අපි හොඳින් යැපෙනවා බුදුහාමුදුරණය පිඩාවක් නෑ. ආහාර පානවලින් අපිට කරදරයෙකුත් නෑ. පින්ඩ කියන කිලමාම අපි ආහාර පාන හිගකමකින් පීඩාවර පත්වෙන්නෙත් නෑ. දැම් බලන්දය බදුරජාන් වහන්සේ මුලින් ප්‍රශ්නය දෙවෙනුව හා ප්‍රශ්නය මේ ස්්‍රාවකයන්ගේ සුවදුක්ම සලා ශ්‍රාවකයම් බඩගින්නෙන් ඉන්නවාද කර දැනගඩ. තමන් වහන්සිේ ශ්‍රාවකයන්ට ආහාරපාන්න ලැබෙනවද හොඳින් පිින්ඩ පාතිය. යයට තුංවනුවට ඇහුවා කචීතය අනුරුද්ද සමගා ඔන්න තුන්ගනිවදගත් ප්‍රශ්නය සමගියෙන් ඉන්නවාද. නොබලා තුන් දෙෙන සමගියෙන් ඉන්නවාද. මොකද මේ මවුරු තුන්ෙනෙ දරු තුන් දෙනෙක්. එක මෑණියන්ගේ දරුවත් මේ අවුලි අවුල්ු ඇති කරගන්න සමාජය මේ සාසනක දරුව සමගියෙන් ඉන්නවාද හරි වැදගත්ඒ හතරවෙනි ප්‍රශ්ශ්තුන්ෙන් ප්‍රශ්නය සමගා සම්බෝධමානාව සන්තෝසයෙන් ඉන්නවාද සමගියෙන් සතුටෙන් ඉන්නවා දෙකිිනෙකා කෙරහි සතුටෙන් එකනෙකා කෙරෙහි ප්‍රියමානාපකමින් සම සම්බෝධ මාන ීරෝධකීබූතක් කිරී වතුරයිවාගේ පැහිලා. නැම කිරී වතුර දෙක දෙකින් වෙන් කරන්න බෑනෑ කිරී වතුරයි දෙක රෙන් කරන්න බෑ. අ අපේ මේ සැල්ලනි සන්දේශය රාහුල් හාමුදුරුවෝ නං කිව්වා මේ ගිරා සැල්ලිනි සන්දේශය තොප්පතුට තුළට කිරි රස දිය හැරවදිය. සතුර අත්හැරලා කිරිවිතර ගණඩ පුළුවන් ක හන්සට හන්සට හන්සන්දේශයේ. ඉතින් මේ කිරිී වතුරෙන් වෙන් කරන්න බෑ සමගා සමගියෙන් ඉන්නවාද තමුන් අහන්සලතුන් දෙනා. සතුටෙන් ඉන්නවාද එකනෙකා කෙසි සම්බෝධමානා සම්බෝධමාන. කීරෝධ කීබූත කිරී වතුරයි වගේ පැහිලා ඉන්නවාද. වෙන්කරන්න බැරිවිදියට වෙන්වෙෙන්න්න බැරිවිදියට හිතින් හදවතින් සහෝදරත්වයෙන් සාසනික සහෝදධත්යෙන් බැදිලා ඉන්වාදක දැවිය. හිරෝධ අවි්‍යතමාන වාන්ද විවාද අනධබර මාතැබේද නැතුූ ඉවද මේ කැලි හරි වැදගත් ප්‍රශ්න තුන්වෙන එක අන්‍යමන්්ඥන් එකනකා දෙසේ. චක්කූහි සම්පස්සමාන ප්‍රියසිං බලමින් ඉන්නවාද එකෙනකාද සාදරෙන් සෙනහසින් ලගතුකමින් ප්‍රියසින් බලමිගින්වාද ඔන්න තුන්ග ප්‍රශ්නය පළමුෙන් බුදුරජාන් වන්සේ දැනගත්තා මේ ත්‍රාවකවන්ට කමනීියන් යාපනීන් පිණ්ඩපාතියෙන් කරදරනෑ මැනවින් යැපීම සිද්ධෙනවා දෙවනු ඇහුේ ආහාරපාන වලින් කරදනතු කියන හම කරතරෙකුත් නෑ. සුවෙන් ඉන්න ආහාරපානත් හොඳින් දැවිෙන දානමාන මෙඇත්ත සමගියනුත් ඉන්නවා. අපි බනපොති අවස්ථා කීපයක විතරක් සඳහන්ගෙන කරුණක් තියෙන ඇතින්දී බුදුරජාන් වහන්සේ සතුට වුණ. සාදු 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 අනුරුද්ධ අනරුද්ධ මැනවී සාදුකෑන බොහොම හොඳයි. අපි දැන් අපේ සංස්කෘතික වශයෙන් අපි සාදු කියනවා මේතුනුරුවන් වදිනකොට ඒවාගේ. බුදුරජාණන් වහන්සේ තුන් අතාවක් සාදු 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 කිවවා. හරිම හරිමගේ හරිම වටිනවා ඉතා මැනවී කියන එක තමයි සාදුකයන්නේ. තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිරෝගීව ඉන්නවා කළ දැනගන ඒවාගේම මේ තරුණ නවක ශ්‍රාාවකය තුන් දෙනාට ආහාරපානවලින් කරදරයක් නෑ කළ දැනගන ඒවගේ මුන් වහන්සේලා එකිනෙකාතිෙස ප්‍රියසිම් බලමින් සමගියෙන් හා සතුටින් ඉන්නවා කළ දැන කන බුදුරජාණන් වහන්ේ සාදුක හරතුන්න මේ හමුවීම මේ චූලගෝසිංග සූත්‍රයේ හිතියන බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන් තුන්නාම හමුුවීමේ නිධාන කතාවමි චූලගෝසිංග සූත්‍ර නිධාන කතාවමේ. හැබයි මොළු සූත්‍රයේ තුළම බොහොදුරට තියෙන්නේ මේ සාගච්ඡාව තමයි. ඉදිරියට තවත් යන සාගච්ඡාව. තවත් ඉදිරයට බුදුරජාණන් වහන්සේ අර තුන් නමත් එක්ක සාගච්ච මේ තුන්නමගෙන්. ඒ විදිහට මේ තුන් අමගේ වැඩිමල් ශ්‍රාවකයා වැඩිමල්ලා අනුරුද්ධාන්තුරෝ. එනිසා උන්වහන්සේ ඉදිරිියෙන් ඉන්න සව න්වහන්සේ සමගයි සගච්චාව කර. ඊළඟට ඇහුවා යථ කතම්පන රුද්ධ සමක්ග අවුද කොහොම්මද ඔය තරම් සමගියෙන් ඉන්නේ අපි මුලියුත් මතක් කලා වගේ එක පවුල්ලේ එක අම්මගේ දරුවත් අන දවර හරගන්න ලෝකයේ. මවවරුත් තුන් දෙනෙක්ගේ දරුතුන් දෙවෙෙන්. හඹ ඔය තරම් සමගියෙන් එකිනෙගාදසි ප්‍රියය සිම් බලමින් කිරිහා දියමෙන් එක්ව හොම දින්න කෙරවා. අනුද්ද හාදුරුව හරි ලස්සනඋත්තරන ඇ දුන්නා. පින්නත්තේ අනුද්ද හාන්දුරු කියනවා පුුදු හාමුදුරනේ. ම නිතරම හිතනවා අනි දෙනමත් එහෙම හිතනවා. අනේ අ දෙනම මම හිතනවා මේ දෙනමත්ට ඇසුරු කරට ලැබව මහාවාසනාව ලොකුලාභයක් කියලා. ලුකුලාභයක් කියලා. මම සිතින්ගේ ඇත්තන්ට මෛත්‍රී කරනවා. කයින් මෛත්‍රී කරනවා පචනෙන් මෛත්‍රී කරනවා. මෙත්ත කායකම්මන් මෙතා වචීකම්මම් මෙතම් මනකම්මවා. යහපතක් වවා හොදක් සපත්ක් සුසුවපත් වේවා කළ හිතනවා. හැබැ හදපත්තෙන් යැකෙන මිත්‍ර සීදී බවක් මගේ හිත හිතියෙනවා හිතින් මෙත්තුවඩනවා. කයින් වෙත්මන්නවා දෑතින් දෙපයින් ඇත්තන්ගේ සුවපත් භාවට වශ්‍යක්‍රයන් මාර් ගන්නවා. දෑතින් දෙපයි උුනත්ේ ඇත්ත අපපුරක් කරන්න කවදාවන්. අහිතක් අල්ඩක් කරන්නේ. තක් වේවා යාහපතක් වියවාගේ ඒ පිණසම දෑඇත දෙප ඇත් කැප කරනවා වෙත්තන් කාය ක්‍රම්ම මෙතම් වචිකම්මන් වචනෙන් වචනයනුත් ඒ විදිහයට මෙත්වටර ආවී චේව රහෝට වැදගත් වශන ඇතියනවා එතන බුදු හාමුදු්‍රණය ඇති තැනයි නැතිතනයි දෙතනම අන්නේ එකයි. සමහරු ඇති තැන හිනාාවනාට දුකසැ පැහුවට නැ ඒ හි ඇති තැන දොස් වස් කියලා ඊදයා කරලා මේ අඩු පාඩු කතා කරලා අපි වේචනය කරන ඉන්න අනේ රටේ ලෝක අපේ මිත්‍ර අතර ඇති තැන එකක් නැති තැන තවේකක් හෙමැත්තුව ඉන්නවා. ස්වාමීන්නේ බුදුහාන්දුරුවන අපි ආවිචේව රහෝච එකනෙකාට ඇති තැනත් නැති තැනත් අප වෙත්තු වඩන අන්නේ කැවද අවිචයව රහෝචන්තිමට කිව්වා අපි තුන් දෙනාට බුදුහාන්දු්‍රණය ශරීර තුනත් තියෙනවා ිමත අටුද තරන් වහන්සේ කිය න න්වහන්සේට වගේම නන්දිය තෙරුන් වහන්සේටත් ගම්බිල තරුන් වහන්සේටත් අපි තුන් දෙනට ශරීර තුනත්ති නානාහික හොබන්න මන්තේ කාය තුන් විදිහක සරීර තුනක් ඉතිගේ ස් අභාවිකයින්නේ අම්මා අවරු තුන් දෙනෙගේ දරු තුන් දෙනෙක් නතින් කායක ස්වභාවයන් තුන් විදිහයි නා ශරීර තුනත් තිෙන තුන් විදිහද. ඒකන් ඕපන මනයේ චිත්තන් ඒ වුණට එක හිතයිබුධන්දු්‍රණේ කයින් අසමානුනාට අපි හිතින් සමානයි ය තමයි ඒ සමාන වූ එකම සිත මෙත් සිත මෙකිිනකාගරයේ පතුරුවන මෙත් සිත ඇ නැති දැනත් පතුරුවන මෙත් සිත එකිනෙකාට සතක් වේවා යහපතක් වේවා ශාන්තියක් වේවා වැඩක් නොවේවා අවමනෝ කෙරේවා එකිනෙකා ඉක්මවා නොඒවා කියලා අපිකරණ මෙත් සූත්‍රාදී දයන්නේ මෙත්ත සූත්‍රාදී ඉතින් එකිනෙකා කෙරහි පතුරුවන මෙත්්සිිත. බුදුහන්දු්‍රණම එකම මෙත්් සිතින් අපි වාසය කරනව කිවා. නානා හිකෝපන බන්තේ කාය ඒකං හිකෝපන වන්නේ චිත්තා. තුනත් බට එක හිතයිකිවවා මොකක් දෙක හිත මෙත්්සේත. බුදුරජාණන් වහන්සේ තවත් වතාවක් බිහිවිං සන්තෝස වනා සාදු 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 අනුරුද්ධ. මං මේ බුදුරජාණන් වහන්සගේ චරිතයේ තියන මහා උත්තරීතර ගුණ අපිට තේරුම්ගන්න මේ සිදුවම් ටික ගන්නේ. මේ හමුුවීමක යන්නේ. මේ විසක් සමයහි අප බුදුහමුදුරු ගන්න වැඩ හිතන්ඩුවනන. දුරජාන් වහන්ේ ගැන බහෝදී දැන කියගන්න හොඳවිකයක්නේ බනාහල්ලා පොතපත කියලා. ඉති බුදුරජාණන් වහන්සේ ගැන මුල්කරගෙන භාවනා කරන්ට හොදාවදයක්න බුද්ධානුෂ්‍රති භාවනා බුදුගුණ භ බුදුරජාන් වහන්සේට පුදසිරිත් පවත්වන්න සුදුසු අකවාන් වඩ ව. බුදුරජාණන් වහන්සේ පිළිබඳ තෙමගුල පැවැත්වෙන මේ වෙසක් සමය ඉතින් ඇ පින්නත්න මේ අනුරුද්ධ හාන්දුරු බුදුරජාණන් වහන්සට ඔය පිළිතුළ තුන්නා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා තවත් ප්‍රශ්නයක් ඇහවා තත් ප්‍රශ්න රාසියක් ඇහවා සිවුව නොහ ප්‍රශ්නය කච්චිතය අනුරුද්ද අනුරුද්ද කොහොම දනුරුද්ද ඔය කියන තරම් සමග සම්පන්න වසනෝ ඉරෝගිය වසනෝ හොකුමෝදයි එක එකටම එත්වඩනවා හොමලාගේ ශාසනික ජීවිතය කෙලෙස් තවන වීර්ය ඇතිව අප්‍රවාදීව ශාසනක ඉලක්ක මේ පැවිදි ජීවිතය අරමුණු ඉටුකර ගත හැකි පරිදි තමන්නාන්සර ජීවත්තය ද කෙලෙහවා සත්තකකි බුදු හාතරන වත් දක්ගමයම්බන්තයේ තක් සත්තකිම අපි එහෙම ජීවත්තය වන ඒ කාන්තම අපමජව කෙස් තවන වීර්රය ඇතිව ජීවත්වයෙනවා. ශාසනක ජීවිතය සවිදි ජීවිතය අරමුණු සාධනය කරගන්ට නිවන් මගට යොමු වෙලාි ජීවත්වයෙනවා. තවත් සිදුවීමක් අන්ඩුද දෙරුණාස මටක් කළ. බුදුහාන්දුරණ නිදසුනක් වසයෙන් අපි තු නවගෙන්. කවුහොර එකක් නමක් පඩුපිණෙස මේ ගේට්ුවෙන් එඩියට මේ වනාන්තරයෙන් ඉඩියට පි පාතයට වැඩලා අපි තුන්නාම එක නවක් කල්වෙේලා ඇතු අවත්මොකද තුන් දෙ එක මගේ යන්නත් නැතුව ඇතින්නේ ගමේ ගේට්ුවෙන් එහා ජනාවාසයේ එක දිසාාවල් වටග පිඩ පාති කරගෙන එක නමක් කලින් ආවහම එකලින් අපක්නට මේ සේනාසනයහි කරට වැඩකොට සක්තියනවා කිසිීම මතබේදයක් නෑ උදුදහාමුදු්‍රණය දානේ පිින්ඩපාතිය කරගෙන පුහම දංවලදන භාජන සූදාන කළ තියටන පරන්න ඉඳදුල් ලිවත් කරණ්ඩුවනෑ පරණ ඉදවල් ලිවත් කරන කලින් පැමිණියක් කෙනවා කලින් වැඩම කළ එක්කෙනා. කලේට මතුරක් ගැනලා තියෙනවා පැරණි වතුර ඉවත් කරනවා. දංවලදන දැන සුද්පෛත්‍රක නැබීම පිහදාලා. අවශ්‍ය උපකරන පිගංකෝප්පාදිය සූදාන කරනවා. පානයේ පරිභහෝජනය ජලය වලඳන බොන වතුර වගේම සෝධන්ට ආද සේදී ආධයට පවිච්චිගන පරිබෝ කරන ජලය ගෙනනල්ල තියනවා. උදුහන්දුරණය මේ වැඩවට අපි ක වාද විවාාත කරගත් තියෙවෙන. කලින් ආපු කෙන කවුරුුණත් කටයුතු කරන. මේ හැම කටයුත් ක්ම කනවා. ඉති මෙහමත් කිව්වා. ඊළඟ ප්‍රශ්නය බුදු හාමුදුර ඇයවේ ඔච්චරද අනුරුද්ද නුබලාතුන්නම සනිපෙන්ඉන්නවා. ඒවගේ නුබලාතුන්න්නමට පිඩපාතියෙන් ආහාරයෙන් කරදරයක් නෑ. ඒවගේ නොබලාතුන්නම හැබෑ සමගියෙන් ඉන්නවා හදවතින්ම සමගියෙන්ඉන්න. ප්‍රියෑසිම් බලමින් සතුටෙන් සමගෙන් ඉන්නා. එකිනකාාට මෙත් වඩනවා කයින් අසමානුන්නාට සිතින් සමානයි මෙත් සිතින් බොම හොඳයි. මේ වනන්තරී ජීවත්තයන බොහන් සෙලතුන්නම හමුුරුද්ද හදුරුවින් ඇහවා මේටික විතරද උපයාගෙන තියන්නේ. මේටික විදරද හරිහම්භ කරගෙන තියෙන්නේ සාසන ීතයට. මේ මනුෂ්‍යත්වී උත්තරී තර මනුෂ්‍යත්වයට උත්තර මනුස දම්ම. සංවීමට උපකාරවෙන් අධ්‍යාත්තිික දියුණෝ කොහොමද මේමනන්තරී භාවන කිරීම. ආරන්න සේනාසනයෙහි මේ හුද කලා ජීවිතය ගත කරන්නේ දිහාන භාවනා වඩන්නනේ. ඒ දිහාන භාවනායෙන් ලැබු ප්‍රතිඵලග කොමද. ආධ්‍යාත්ික වසයන් ඉහල තැනකට එන්න පුළුවන් වෙලා තියෙනවද හරි වැදගත් ප්‍රශ්නයක් මොකද වනාන්තරයක හිටියක් කියලාම් ආරන්න සේනාසනයක වැඩ හිටියයක් කියලාම පැවිදි ජීවිතය පලදරන්නේ නෑ අරන්න සේනාසනයක වැ හිටියයක් කියලලාම් පැවිදි ජවිතයක් පළදරන්න විදියක් නෑ. ආරණ සේනාසනයක ඉන්නත් ටිකක් හෝ බොහොමයක් වු හෝ ඉන්න මේ ජාති පිරිවර මවුපාදීත් ඇරල පැවිදිවෙලා මේ වනන්තරයක සේනාසනයක ඉන්නේ භාවන කරන්න ඉති භාවනා කිරීම උසස් අධ්‍යාත්යක ප්‍රතිලාබ ප්‍රයෝජන ලබාගෙන තියෙනවාදකි ලැවේ භාවනාව තුළින් එතන ඉදල් අනුරුද්ධහාදුරු තමන් වහන්සේලා තුන්නම ලබාගෙන ඇති ආධ්‍යාත්නක ප්‍රතිඵල කියන්න පට ගත්තා. මේ වනාන්තරේ වැඩඉන්න අපි භාවනාවතුරින් ලැබියුතුයි අධ්‍යාපමක ප්‍රතිරභ. දිහාන ලබාතිර හැරකිව්වා. ප්‍රථම අධ්‍යානය දිති අධ්‍යානය ත්‍රතිය අධ්‍යානය චතුෘත අධ්‍යානය. පළමි දෙවෙනි තෙවන දි දිහාන උපදවාගෙන ඉන්නවාපී බුදුහන්දුරණය. සමාපත්ති ගැන කිව්වා සමාපත්ති මේ දිහාන රූපාජර දිහාාන ඒගේ අරූපාචර දෙයන හතරයි අ රූපාචර දෙහන හතරයි සමාපත්තිටයි. අස්්ට සමාපත්තිය නවවෙන සමාපත්ය සංඥාව වේදීයන රුදධ සමාපත්තිය මේ සමමාපතිල බාගෙන තියෙන හැට බුදු හම්රන්ට පතක් කර බදු හඳුරුත් නැවතවතාක් බුදුරජාන් වහන්සේ සතුට වුණා මේ සූත්‍රයේ පුරාම තියෙනව අමස්ථ ගන්න නමක සාදු සසාදු සසාධර රුද්ධා කල බුදුරජන්හන් සත්තුටේ නෑ. අවසා කතා බහතරේ මේ සාගච්චාවතරට දීග පර්ජන්න දෙවි කෙනෙක්ට එතෙන්ට ාවයි කියනවා ඇබුදුරජාණන් වහන්සේ ඉදිරි පිට ආාපුයා මේ ශ්‍රාවකයන් වහන්සලා මේ අන්ුරුද්ධ හාමුදුරොත් නන්දිය හාමුදුරොත් කින්බිල හාමුදුරුවන්ටත් පොහෝම ලොකු වර්ණනාවක් කළ ඇගැයි මක්කල් ප්‍රසංසාාවක් කල මේ තුන්නම් ගැනේ තුමා දන්න දේවල් කියලා බඳතු ්‍රාකයන් වහන්සේලා ඇසුරු කරන හජනයට ලොකු සැතක් ශන්තියක් වෙනවා නේද කියලා බුදුරජාන් වහන්සේ තවත් ගීතික ගන්න ප්‍රකාශන ගණනාාවකින් මේ තුන් නමගගේ කෙරුව තමගේ ශ්‍රාවකය වල්ගය කිරීම තමන්ගේ ශිෂ්‍යන් ඔසවා තැබීම උුන්ගේ හැකියාවන් ඔවුන්ගේ අධ්‍යාත්නක දියුණුව අග කිරීම එය වර්ණනා කිරීම ුදුජන්සේ බහ අවස්ථාවර කරලා තින දැන් අපිට හොඳට පුුරුපුදු සච්චි ං සූත්‍රයේ තියෙන සැරියුත් මුගලන්ද නම අගේ කරපු හ ප්‍රකාශය. සාරිපපුත්ත බික්කවේ පෞති චත්ාර්ය අර සච්චාන ආජික් එෙතුන් දේසේතුම් ප් පේතුම් පට්ට පේතුම් කපුු තැන. මහනන මේ මගේ අගසව සැරවුත් තෙරන් වහන්සේ මවක්වාගේ. සීත අපි මාතා එවන් සාරිපපුත්තු. එතනමගේනවා සේතස වැදූමාව වැදූමාවගේ සැලියුත්තෙර වහන්සේ සියතයි මතා සාපාදයත හදාවඩාගත් තම්ම කෙනෙක්වාගේ ඒ මුද්ගල්ලානු මෙම තවන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉතා නහතමානීව ඉතාම ලිගතු හැබෑ ගුරුවරේ හැටියට බුදුරජාණන් වහන්සේ තමගේ ස්්‍රාාවකයන් ශිෂ්‍ය ප්‍රජාව අගේ කරපු හැටිය ඊට අම්මතරව දැ සිදුවීම තුළින් අපට දැක ගණඩතු පුළුවන් හොඳ දේවල් රාසියක් තිබුණා අප උරුදේවල් බුද්ධ චරිතය පුදයන් හදක නහතමානී කර නහතමානීකම උන්වහන්සේ දැන් සාමාන්‍යෙන් මෙතදී පොඩි සඳහනක් කරන්න දැ නිහතමානී කෙන වචනේ බොහෝ පුද්ගලන්ට අපි යොදනවා ඒත් මේ නිහතක යන දොරු කරලා මොකදද මානය අන්හා මාන දිිට්ටි දුර කරලා ඉන්න බුද්ධති රහතන් වන්සක. මේ පෘතග්්‍යන සාමාන්‍ය සමාජයේ නිහතමාන පුද්ගලව ඉන්න විදික් නෑ අනතිමානය තැන් ඉඩ පුලුව. අතිමානයෙන් තොරයි. කරිමෙත් සෝතය තියෙන සුවචචෝ චස්ස මුදු අනතිමානීල. අතිමානයෙන් තොරමිනි සොඉන්න පුළුවන් මානය සහමුලින්ම දුරු කලා ඉන්න විදිහක් නෑම මේ ප්‍රතජග්‍යයනක මාජ. දධාධ තුන්හන්සලා ැබෑ නිහත මානෙ නිහත ගැන දුරු කරලා මානය. තින් බුදුරජාණන් වහන්සේගේඒ පරම උත්තම නිහතමානීකු නෙවේෙනවා. බලන්නර මේ මංමුලින් මතක් කළ සිදුවීම ගෙඩිගේ විහාරි වැඩිහිටුවූ බුදුහාන්දුරුව මෙ තුන්න්නම් බලන්ට ඒ තුන්නම් මම් බලන්න එන්නේ පැහ කියලා එම හිතුේනෑ. මං යන්නුවන මේ දරු තුන්දැන බලන්න කියලා මේ හවස් හරුවයි. ල ගසිග වනන්ත්‍රේයටට වැැනෝ කළ සිදදිය.ඒවාගේ මේ තුන්නම විසින් බුදුරජාන් වහන්සේ පිළිගත්ත හැටිය පාත්‍රාසිවරු පෙරගමන්ගේල්ල පාතරාසිවුරු අරගන ආසන පනවල බුදුරජාණන් වහන්සේගේ සිරිපතූ සෝදල උන්වහන්සේ පිළිගත්ත ැ වැඳලා එකත් පසක වාඩි වන හැටිය. බුදුරජාගේ ශ්‍රාවකයන් වෙතතිබුණන ප්‍රසන්න ප්‍රියමනා පැවතුම් පැවතුම් අන්තිවේදී බුදුහන්දරුම් මේ තුන්නමගින් අහපු ප්‍රශ්්‍ර මාල්ලා මේ හැමකින් පේන්නේ බුදුරජානාන්දක උදාාර චරිතය හිදෙන විශිෂ්ඨ ගතිගුණ අප කාටත් පරමාදර්ශයක් කොටගත හැකි මාස්ක්‍රේෂ්ට පැවතුම් පැවතුම් දැම් මේ වනන්තරයේ හුද කලාවෙන්න මේ තරුණ ශ්‍රාවකයවතුන් දෙෙන දැකලා ඒ ශ්‍රාවකයවතුන්දනාෙන හපු ප්‍රශ්න මාලාව ඒ ශ්‍රාවකයන්ගිතිමුණට ප්‍රසන්න ප්‍රියමනාව නිස්කලන්ගේ අපූරු ඇවතුම් පැවතුම් සහසිතුම් පැම් ඒ ප්‍රශ්න වලට දුන්න පිළිතුරු ඉති මේ අපූරුව කතාවක් අපි සූත්‍රපිටගේ නොයෙක් තැන්වල මේ සූත්‍ර දේශනාවල නිධාන කතාවලට මේවාගේ අවස්ථතියනවා මේගේ සිදුව මේගේ විස්තර තියෙනවා සූත්‍ර පිටකය කලකයන්නේ අපේ තුම් පිටක ලෝක පැරණම පිටකගලන්ත පාලියන්තියන්න කර පිටිගන්නවා අපේ මේ තුම් පිටකින් පැර පැරණම පිටකය වඩාත්ම පැරණී වඩාත්ම ආද බෞද්ධ ඉගැන්වීමම් සහ ආදිි බෞ්ධ තොරතුරු ආර්තා කරන පිටකගේ සූත්‍ර පිටක. සූත්‍ර පිටකිය මජිව නිකායේ මූල පන්ාසක ඇතුළත් මේ චූල ගෝසිංග සූත්‍රයේ විතරක් නෙවෙයි. වඩා පැරණී කළ පිළිගන්න අපේ සූත්‍ර දේශනාවල මේ තියන තොරතුරු. ුදුරජාණන් වහන්සේ පිළිබඳ සැබෑ නියම පැරණි තොරතුරු. ඉතාමත් පිරිසිදුව නිවු්ලෝ වාර්තා වෙල්ල ති සූත්‍ර දේශනාවල. මේ ඒවාගේ වාර්ථාව. මේ වාර්තාවෙන් පෙන්නන්නේ මෙය මේ පස්සයි පාසේ කාලය දීර් කාලයන මොක පරපොුණ ඉංගරයාල්ල තවත් පහු කාලයේ ග්‍රන්ථ අර්බුඩ කරලා සුරක්ෂතව තියනවා. ලෝක පැරණිම පිට ග්‍රන්ථ ගැන්නේ පාලි පිටක ග්‍රන්ථ මේ ගැන විවාදයක් නැහැ චීන පිට ග්‍රන්ථඋනත් ඒ තරමටම පරණයි කල පිළිගන්නවා මොකද චීනයට පාහෙන් අපේ රට ඇවිල්ලා ්‍රිපිටක ගෙනක්්චන ඉති ඉතාමත් ඇත කාලෙත් චීන බසට මේ පලි කෘති රජන පරිවත්තනය ැතියනම් ඉති හොමුණත් ම එකවේ වඩාත් පැණි තොරතුරු මේ බදුහාන්රන්ගේ සැබෑ තොරතුරු මේ පැරණි සූත්‍රවල මේ තියන්නේ ඉදි මේ තොරතුරුවරින් පේන්නේ බදුජන්ාහසක මහා හරුණාව අදවිතීය නිහතමානකව සියස ශ්‍රාවකයන් ශිෂ්‍ය ප්‍රජාාවනෙන් ඇතිකරූ අප්‍රමාණ කැපකිරීීම ශිෂ්‍ය්‍රජාාවගැරදි අනුකම්පාව කරුණාව. සෙනහසඒ ශිෂ්‍යයන්ගේ ශිෂියෝ මේ කැලෑවල වනාන්තරවල සේනාසන වල ආර්‍යවල වැඩඉන්නම ශිෂියෝ එ ඇත්තන් සුවයෙන් පහසුවෙන් සමගියෙන් සතුටෙන් ඉන්නවා කියලා සතුටු වෙච්ච හැටි පුදුරජාන් වහන්සේ. එයින් ප්‍රමාණවත්න ඇමේ දරු ශවාසනනික ප්‍රතිලාප ලබාගෙන තියෙනවට කියලා. අහපු හැටිඒ ප්‍රතිලාප ගැන අහලා මේ ශ්‍රාවකයන් වහන්සලා මේතුන්නම දෙහාන ලබා තියනවා සමාපත්ති බුදුවාගෙන තියනෙනව කියෙලා දැනගෙන බුදුරජාන් වහන්සේ අතිශයෙන් සතුට පත්ව වන ැටි මේ සිදුවීමෙන් කියන්නේ. හිති අපි සාමාන්‍යයෙන් හුරු පුරුදුවෙලා තියෙන බුදු වුණ කියලා හිතන්න අර නවාරහදී බුදුගුණ. ඊට අම්මතරව මේ පාලි සූත්‍රන්තවල නොයික් තැන තියෙන මේ තොරතුරු මසල බැලූත් මේ තොරතුරු අප පෙළපොත්වල පැරණ සූත්‍රවල තියෙන මේ නිධාන කතා විශේෂෙන් නිධාන කතාවල තියන තොරතුරුවලින් බුදුජා වන්සික උදාර චරිතයේ මහා අදවිතිය ලක්ෂණ අපේ ජීවිතවල ඩෙක්කරගත යුතු ප්‍රසන්න ප්‍රියමනාපකම බුදුහම්බ්‍රගේ ඉතින් බුදුජාණාන්සේ වැඩ හිටපු තැන්වල වුනොත් ඒවාගේ ප්‍රසන්න ප්‍රියමනාප ගැති පවතුම් සහ චර්යාවන්සාහ සමාජාසරයක් තිබුණා ආයෙක වනත් සුහද සම්මෝධනීයන් ගතන් සාරාණීයන් සතුටු සාමිච්ි කතකරන දුක හැපානෝ. සමහරුගෙන් අහනවා රත්වයෙන් සුකන්සා යිත්තාති. අයිබං ඉ රාත්‍රී මේ හොඳට නින්ද කියලා මහරි වැදගත් ප්‍රශනයක් ඉතින් විශේෂයෙන්ගේ ස්කත අපිට පහුුවෙනකොට රෑ හොඳ නින්දක්නෑ ඇති රෑ හොඳ ඉින්දක් තියෙනවන වලකු අසනවක්නේ නැත්තම් මහුදුකක්නේ ැිදන ති සුකන් සයිතතා ඇති සුවසේ නිදා ගත්තති කියලා හිති සමරුන්ගන් අපපාපාතන් අපාතන්ගල් ලහුම් පාසුවිහාර ආබාදේම අඩුයි නේද සනිපෙන් ඉන්නවනේද ලෙඩ දුක්න නේද හමුුවෙන් අපකායි අන්න හෙම සමාජ ආසරකර පෙඩිබපුදු හාන්තුරුව. අපපාපාතන් අපපාතන්ගල් හුම් සහල්ලුවෙන් ඉවනේද හසුව පහසුවෙන් ඉන්නවන්නේේද පාසුවිාර හි මේ වහනා? මේ වාහල්යි සතුට වෙනවා ඉති බොහෝ දෙෙන බුදුහාන්දුරන්ගනත් අහල තියෙනවා ඇවිල්ල සූත්‍රන්තවර තියෙන සාධකන්තේ බගවා හරතයෙන් සුකන් සහිතතා ති භාගුතුන් වහන්ස ී රත්විය සුවශේෂ අතපුුණාද හලා සමාරයි. යපි බොහොම ප්‍රසිද්ධ වශයෙන් දන්න දන්නවා අනාත පෙන්ික සිටාන ඇතින් මේනකොට බුදුරජාන් වන්සේ අනාතපෙන්ික සිටාන්න කතා කරපු හැටි අනාතපසි ස නාන සුවෙන් රාත්‍රී ගට කලාද කියලා හපු ඇටිය එ මේ විදිට බුදුරජාණාන්සේ චරිතයේ ජීවිතය තිෙන ප්‍රසන්න ගති පැවතු ප්‍රසන්න ප්‍රියමනාව සමාජය අවශ්‍රය මහාකරුණාවෙන් මතුවෙච්ච ඇැවතුම් පැවතු මේ නිධාන කතාවෙන් අපි සිහිකල්පනාවට අරගෙන බුද්ධානුස්සදය වඩන්ඩ හොඳ තොරතුරක් කියලා මාකල්පනා කරනවා චූල ගොසිග සූත්‍රයේ තියන මේ ප්‍රවෘතිය. මේලායිදී ධර්මශ්‍රවනය කිරීමෙන් මේ රූපවා නිසාාස්ථාව ජාතික රූපවා නිසේවේ මෙවාර විසක් ධර්ම දේශනාමමාලයි මුල්ම ධර්ම දේශනා ධර්මශ්‍රවනය කිරීමෙන් ලබා ගත්ත පින්ඳහංවලලා නිසංස බලය ලෝරක්නාා සසුන් රක්නාා අප පරක්නා පේදදු අදරුවන් රකින විහර ගම්බින් රකින නිස දැවතු රක් නද ව න ෝදගයත්. ාතීන්ටත් බේවා දෙවියන්ටත් මීක ජාතීන්ටත් අප හැදිෙනටත් දුක්කඩු සැප වැඩි සැනසිරිි බර නීරෝගී වාසනාවන්ද ප්‍රීතිමත් ජීවිද. කායක සැහැල්ලුවත් මානසික සැල්ලුවත් ඇති ජීවිත ගත කිරීමට හේතුවා සනාවේවා හැම දෙෙනටම අනන්ත ගුණ ඇති බුදුර ජාන් වන්සගේ ආසිල්ර්වාාදල බේවා කෙළවර දුක්ෂ හිතව සසරින් එතර අමාමහ නිවන් සම්පත්්‍ය වීකර ප්‍රාර්ථනාක පින් දෙෙමු ආකා සට් හාජබුම් මට් හා දීවානාගා මහිද්දික පු්ඥන්තඟන බෝධිත්තුවා චෙරං රක් හන්තුලෝක සාහසනං කිරං රක් හන්තු දම්මදී සනං කිරං රක් හන්තුතුවන් සඳ ධර්මාශ්‍රෝනීෙන් කුදාහරගත් පින් හංවෙලාලි සංස වහිකෙන් ව හැම දෙනාටම දුක් නැතිවීවා සැපේතිවීවා දුක් සහිත වූ මේ සසරින් එතරව ලැියයුතු. බතු ම මහනිවන්ස ලැබ